ඔයා පෞද්ගලිකංශයේ ස්ථිර හෝ තාවකාලික සේවකයෙක් නම් ඔයා රැකියාවට බැඳුණු පළවෙනි දවසේ ඉඳන් ඔයාට EPF ගෙවන එක අනිවාර්යයි. ඔයා වැඩ කරන ආයතනයේ ඔයාගේ වැටුපට අදාළව EPF නිසියාකාරව ගෙවලා නැත්නම් මොකද්ද වෙන්නේ කියලා දැනගෙන හිටියද? යම්කිසි ආයතනයක් සේවක අර්ථසාධක අරමුදල් ගෙවීම පැහැර හැරලා තියෙනවා කියලා ඔප්පු වුණොත් ඒ ආයතනයට සිද්ධ වෙනවා සේවකයාට අදාළව ආයතනය විසින් දරන 112 ඒ වගේම ඔබේ වැටුපේ කපන 108 කියන මේ දෙකේම එකතුව ආයතනයට ගෙවන්න සිද්ධ වෙනවා. ඊට අමතරව මේ ප්‍රමාද වූ කාලයට අදාළව අධිභාර මුදලක්, ඒ කියන්නේ දඩ මුදලකට යටත් වෙන්න සිද්ධ වෙනවා. ඒ දඩ මුදල ඔබේ ආයතනයෙන් ඔබේ EPF ගෙවීම ප්‍රමාද කරන කාලයත් එක්ක ගෙවන්න තියෙන ප්‍රතිශතය වෙනස් වෙනවා. දින 1යි දින 10යි අතර නම් 5%ක්, ඒ වගේම දින 11යි මාසයයි අතර නම් 15%ක දඩ මුදලකට යටත් වෙන්න සිද්ධ වෙනවා. මාසයයි මාස 3යි අතර නම් 20%ක දඩ මුදලක්, මාස 3යි මාස 6යි අතර නම් 30%ක දඩ මුදලක්, මාස 6යි මාස 12යි අතර නම් 40%ක දඩ මුදලක්, ඒ වගේම මාස 12ට වැඩි වුණොත් දඩ මුදල 50%ක් වෙනවා. ආයතනයක එක් සේවකයෙක් වැඩ කරත් ඒ සේවකයාට අදාළ EPF මුදල ගෙවීම අනිවාර්යයි. ඒ වගේම අපි හිතමු ඒ සේවකයා ආයතනයෙන් ඉල්ලීමක් කරත් මට අදාළ EPF ගෙවන්න එපා කියලා ආයතනයකට බෑ ඒ ඉල්ලීම ඉෂ්ට කරන්න. ඒ පුද්ගලයාට අදාළ EPF මාසිකව නිසියාකාරව ගෙවීම අනිවාර්යයි. සෑම මාසයකම EPF දායක මුදල් ඒ මාසයට අදාළව ඊට පස්සේ මාසේ අවසන් වෙන්න කලින් EPF දෙපාර්තමේන්තුවට ගෙවිය යුතුයි. උදාහරණයක් විදිහට ජනවාරි EPF මුදල ඔබ වැඩ කරන ආයතනයෙන් පෙබරවාරි මාසයේ අවසන් වීමට පෙර ගෙවීම කරන්න ඕනේ. මේ ගෙවීම සී වාර්තාව සමග ඔන්ලයින් මාර්ගයෙන් කිරීමේ හැකියාව තියෙනවා.